ස්ලෝවැැකියාවේ කැවිට්ස්කෙන ගම්මාන්නේ අති විශාල මන්දිරයක් පේටලා තියෙනවා. මේ මන්දිරයට පිරිසෙන කොට හැමෝටම මහාමුත්තක් දැනවා. වටේ පිටේ හැමතනම පාලුවට ගේෙල්ලා. ඉතාමත් මූසල බවක් හැමෝට දැනවා. ඒත් මේ මූසල බවතියන්නේ අදයකින් දන්නෙ වෙයි මීට වසර හාරසේපනාකට කලින්ින් දන්මයි ලෝකයේ සමහාරයි ජීවත් වෙනවා ඒ අයට සාමාන්‍ය ආහාරීට වඩා තවත්යමක් ඕන වනවා ඒ තමයි ලේඒමන් නැත්තම් රුදුරිය ඕන් මනිස් විසින් ජීවත් වෙන යක්ක්ෂියන් කිවෝත් ඒ යක්ක්ෂන්ට කරන ගෞරවයක් ඔඕන් ැලපෙන හොඳම වචනය තමයි මිනිස් විසින් ඉන්න රක්ෂයන් කියන එක ඉතින් අදපි කතාකරන්නයන්නේ අන්නේ වගේ මිනිස්ලේ ස්නාානය කළ කාන්තාවක් ගැන ඇගේ නම තමයි එල්සබද බැතෝර ඇයි උපත ලබන්නේද පන්සේ හැටවර්ෂය අගෝස්තු හත් වවනදා හංගේේරිියාවේ රදල පෞුල තරුණියක් වුණ ඇයට දුට්ටුවන් වශීරන රූ සබවක් පිටලා තිබුණා ඇ ලස්සන තරුණියන් මරාදම රුදිරිය පානය කළ බවට වාර්තා වෙනවා ඇ විසින් මිනිස් කාතන හයිසිියකටත් වඩා වැඩි ප්‍රමාණයක් සිදුකර තිබෙන බවට වාර්තා වෙනවා. නමුත් ඇතැම් වාර්තාවන්ට අනුව මේ ප්‍රමාණය මීටත් වඩා වැඩි. කොහමරි ඇගේ ළමාකාලේ ගෙවිලගේ බලකොටුවක් තුළයි ගමේ කෙල්ලෙක්ට තිබුණු නිදහස ඇ රාජ ක රිකාාවක් නිේ. අතුරුදහන් වෙනවා. ඇගේ පියා ජෝජ් බැදෝරියුුණු අතරම මවතමයි ඇනාබැතෝරී. ඒ වගේම ඇ ඉගෙනීමට ඉතාමත්ම දක්ෂ වනාා වගේම ඉතාමත්ම බුද්ධිමත්තරණයක් වුණා. ඇයට භාෂා කීහිපයක්ම කතා කිරීමේ හැකියාවත් පීටලා තිබුණා. එලිසබත් පළමුුවතාවට විවාහ වෙන්නේ ඇයට වස්සා වුරුදු එකකොලාහේද. ඒ ෆෙෙන්ක් නාඩස් ටිකේෙන පාලු සැවරදි තරුණ එක් සමඟ මේ සමගම ඇ සුවිශාල මන්දිරයකට පදිංචයට යනවා. කොම නමුත් මේ කුමාරිකාව ගැන ඒ ප්‍රදේශයපුරා ඉතාමත්ම ජනප්‍රියවුුණේ ඇගේ රෝමත්භාවය නිසාමයි ඒ සමගම ඇගේ ස්වාමයාට හමුාවේ ඉහළ නිලයක්කිමියුුණ මේ කාරණා නිසා එම පවුල ඉතාමත්ම සතුටින් ජීවත් වනා. ඒ සමගම ඔටෝමාන්් රජධානිය සමග යුද්ධයකටයන්නට හුට සිද්ධවුණ ඒත්ද පන්සේ හැත්ත අට වර්ශේදී ඉතින් යිස අවරදු දහටක්වන එලිසබත් කුමාරිකාව තනිකරලා ඇගේ සැමියයා යුද්ධය සඳාපිටත්වෙනවා. සමගම හු පාලනය කළ ප්‍රදේශය පාලනය කිරීමේ සියලුම බලතලහිමිියුුණේ එලිසබත් කු මරයටයි. නමුත් මේ ගැන කතා කිහිපයක්ම තියෙනවා ඇ කැබිට්ස් මන්දිරයට පැමිණෙන්න්න කලින්ම විවාහ ගේහිපයක්ම සිදුකරගෙන තිබෙනවා ඇ වැඳපු කාන්තාවක් කනත් ඇගේ රූසපෝට වශය වුුණු සිටුවරුන්, ඇයට විවාහයෝජනා ඉදිරිපත් කරන්න දෙපාරක්කි තලනෑ. අවසානේදී තයි ඇ යුදවීරේෙක් විවාහ කරගන්නේ. නමුත් ඇ සමඟ විවාහවන පිරිිමි පුද්ගලයන් අභිරහස්ලෙස මරණයට පත්වුණු බවටද වාර්තා වෙනවා. න බලය හිමියුनाම डොපपමීन ස්්‍රාවය अधිකවීම නිසා නො एकක් විकार වැඩ කිරීම සාमान්‍ය මිනිස්भाාවයක් එලිසබ කැන්නි තරුණයක් कුණත් ඇයටත් මේ नीීතිය වෙන सुනने න है ස්සර වෙලාම पපුංචිපුංචි देේවල්වලින් පටගත් तත් පसුकाලේදී ඉතාමත්ම विශාල අසාධाරණකම් සිिද්ධ කරන්නට මේ कුමරිය ීරरණය करනවා මේ සඳහා යට උदाव කරන්න ඇයට මගැලපෙන සේවකැන් කප දෙෙනෙක් ද සිටिया यात्र දර්वोලියයක් किන කාන්තාව ගැන අමතक කරන්න බැහ එලිසबත් සාහ මෙම කාන්ताාවතර සමලගික සबන්ධताාවයක් තිබුණු වටද සඳහන් වෙනවා. මුලින්ම ඇ සිද්ධ කරන්නේ තමන්ළඟ සේවය කළ තරුණියන්ව වදවදනයට ලක් කරණයක. ඒ සඳහා ඔඕන් විශේෂිත කාමරෙකුත් ලෑස්ති කරනවා. ඇයම ලස්සන තර්මියන්ව මරා ඕන්ගේ ලේපානය කරනවා. තමන්ගේ සියල්ම සේවිකාවන් මරාදමීමෙන් අනතුරුව ඉන් පසුව ඒ ප්‍රදේශයේ සිටින තරුණියන්ම සේවකන් ලබ හරෙන් පැහරගෙනෙන්නට පටන්ගන්නවා. විශේෂිත කාමරේ තරුණියන් නිර්ුවත් කරණෑ නානබේසමකට බයිනවා. ඉන් පසුව ලස්සන තරුණියකගේ ගෙලකපලා ඒන ලේවලින් නිස්නාානය කරනවා. පසුව ලේවීදුරුවක් අරගෙන පානය කරනවා එද්දා ස්හයිසේ හතරදිී ඇගේ සැමයාා රෝගාතුරවී මේගයාට පසුව මේ කරන දරුණු වැඩ තව තවත් වැඩි වෙනවා. ඇ සාමාන්‍ය ගොවිපෞල්ලල තරුණියන් වගේම උසස් පෞල්ල තරුණියන් පවා පැරගෙන එන්න පටන්ගන්නවා මේ සීලුම දේවල් අතරතුර හංගේරියානු රජවරයාට මෑයට විුද්ධව පෙත්සම් ලැබන පටන් ගන්නවා නමුත් තරුණියන් පැහරගෙන ේපානය කරනවා කියනෙ එක විශ්වාස කරන්න අමාරු දෙයක් එනිසා රජු මේ ගැන එලිසබදයෙන් කෙින් මහන්නගේ කියනෑ ඒ වෙනුවට රහස් පරීක්ෂකයන් යොදවා පරීක්ෂ කරන්න පටන්ගත්තා. ඉති නේ අවස්සාවිදි තමයි හෙළෙවුණේ මේ කියන කතා සියලමදේ වල් ඇත්ත කියලා. මරාදමු තරුණියන්ගේ ශරීර කොටස්ත හොයාගන්නට හැකියාව ලැබෙනවා. ඒවගේම මරණයන් සඳා පෑරගෙනතිබූ තරුණියන්ද හොයාගන්නට හැකියාවක් ලැබෙනවා. එදදා සයිසිය නම්ේදී ඇව අත්තා ඩැංගෝට පත්වෙනවා. ඇයට විරුද්ධෝ මෙම අසාධාරණකම් ඉවසාගෙන සිටි ඇත්තැම් සේවකයන්ද ඇයට විරුද්ධව සාක්ෂි ලබාෙනවා. එදදා සයිසිය දාහතරවර්ෂයේදී ඇ සිරගත කර සිටියදීම මරණයට පත්වෙනවා ඇමියයන විට දරුවන් හා. තර දෙනෙක්ගේ මවක් බාට පත්තී තිබුණනා. එලිස බැතෝරී මරණයට පත්වුණු දවස අදටත් ගම්බාසියන් විිසින් උත්සවාකාරෙන් සමරු ලබනවා. ගොමුණනත් එලිස බැතෝරිනම්මු මේ තරුණිය, රැකෝලලා ආධිපාදිිවරිය නමින් ප්‍රසිද්ධ වෙනවා. ඇට උදෞ් කල දරූලයා නැමති කාන්තාව හා අපරාධයන්ට උදව් කල සේවකයන් කීප දෙෙක්ව ගිනිතබා මරාදමන්නට තීරණය කනවා. පවත් අයට උග්‍ර දනුවම් ලබාදීලා තියෙනවා. ඉතිහාස්සේ ඇති වාර්තානුව ඇයි මෙසේ මිනිස්ලේ ස්නානය කල් තියෙන්නේ ඇගේ රෝපය ලස්සන කර ගැනීම සඳහායි. මෙසේ කිරීම මගින් තමන් සැමදාම තරුණව සිටින බවත් වයිසට නොයන බවත් ඇ විශ්වාස කල්ල තිබුණා. මෑ වගේම කාන්තාවක් හිටලර්ගේ කාලෙද්ජීවත්තුනා. ඇගේ නම තමයි ඉර්මාග්‍රේසි. ේසි කියන්නේ හිටලර්ව ලඟින්ම ආශ්‍රය කළ තරුණයක් ඇයි වදකාගාර දෙකම පාලිකා වශයෙන් පත්වෙලා හිටියා. දෙවන ලෝක යුද්ධය නිමවීමත් සමගම, ඇ කළ අපරාධයන්ට දඩුවම් වශයෙන් ඇට මරණ දඩුවම හිමියුුණ. ඒ වෙන කොටත් ඇගේ වයස සඳහන් වුනේ අවරුදු විසි දෙකක් විදියටයි. ඇයට හිතුනු ගමන්ම ඇ සිරකරුවන්ට ආහාර ලබා දෙන්නේ නැහැ. බඩගින්නේ මනනට පත්පන සිරකරුවන් දිහා බලලා ඇ කුරු සතුඩක් මිඳල තියෙනවා. ඒවගේම තමන්ට හිතනු හිතනු වෙලාවට ඇතුවක්ුවක් කරගෙනගිහි සිරකරුවන්ට වැඩිතියෙනවා. ඒවගේම බල්ලන්නව උස්සිගන්වා සිරකරුවන්ම හපාකෑමට සැලැස්වීමෙන්ද ඇ ඉතාමත්ම කුරිරු සතුටක් මිඳල තියෙනවා. ඉතින් සාමාන්‍ය කෙනෙක්ට හිතාගන්නුවත් බැරි අපාධ මේ අයි කරන්නේෙකොහොමද. විද්‍යතුන් පවසන්නේ එකට හේතුව මානසික රෝගයක් කියලා. ඒමත් ැතිනම් ොලේ රසායිනික අසමතුළිතතාවයක් නිසාවෙන්. මොකද මොලේ තුළ ආභේක සම්ප්‍රේශණය වෙන්නේ රසායිනික ප්‍රතික්‍රියයාමගින්. ඒම නැත්නම් නියෝරෝණමගින් කියල කියන්නත් පුළුවන්. හොමुනත් මේ සඳහා ප්‍රධානවශයෙන් ඩොපමීන් හා සිරටොනීන් බලපානවා ෙතින් මේ ඩොපමින් හා සිරටනීන් වල අඩ වැඩවීම් මත එකනකාට විධාකාරයේ මානසික රෝග ඇති වෙනවා එමනිසා බොෝ विද්‍යතුන් මනස කියන්නේ මයාාවක් කියලා කියනවා ඒම අන්නත්තම් අපි හදාගත්ත ලෝකයක් මේකා අපට අවශ්‍යපරදි තා ගැනීමට බැෑ හට ඔබගේ මොලේ ඩොපීින් හා රටොනන් වල යම් අඩුවැඩවීමක් ුණොත් ඔබ සිත කාරේ ද සම්पූර්ෙෙන්ම වෙනස්වෙනවා එන්සා මමනම් මේ වගේ දේවල් කවදාවත් කරන්න නෑ මේ වගේ ේව හිත නැ කියන්න කාටවත් බෑහ. මොකදේ වචනය පවසන කෙන නෙවෙයි හෙටයිඉන්නේ. යම් කිෙසි සිද්ධීන් කේපයක් නිසාහෝ රසායින්ක ප්‍රතික්‍රියාවන් නිසා හෙට ඔබත් ඉහත සඳහන් කළ දරුණු ආකාරෙන් හිතන්න පුලුවන්. කෙේ නමුත් සමහර විද්වතුන් මේකත් විශ්වාස කරන්න නැහැ ඔුන් ඒකට හේතුව විදියට දක්වන්නේ ජාතිස්මරණ ඥානය ලැබූ ලමයින්සාහ හිතාගන්න ෝොත් බැරි විශේෂ හැකියාවන් තියෙන ලමුන් ඔවන් පවසන්නේ පෙරබවේ තිබු හැකියාවන් මනස නිසාෙන් මේ බවේදී ලැබුණ කියලා එන් නිසා මේක තවත අද්‍ය පුරුවව ෙ. මේක බවදුරුටත් අධ්‍යනය කිරීමට ඔබට අිධර්මය හදාරන්න සිද්ධ වෙනවා. ඒක ආගමකට සම්බන්ධ දෙයක් කියල ඔබට හිතෙනවනම් ඔ නිවාරෙන්ම කවන්ටම් ්‍යන්ත්‍ර විද්‍යාවේ සංකල්පහදාරන්න. හොමත් අදාි පටරගෙනපු මේ ීඩෝ වගෙන ඔබේ අදහස්ස අනිවාරෙන්ම පාලින්කමෙන්ටයක් දන්නන අමතක කරන්න පපා. අපි මේ වගේ අලුක්ම ීඩෝවකින් හම්මෙන බලාපොරොත්තිෙන් අද සමගෙනයන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ චනල්ල සස්කයි් කනැත්තං අනිවාර්රෙන්ම පහලින්තියන රතු පට ට්න බ ස් ්‍රයිබ් කරන්න ඒගේ ංච බල්ලයි කන ක් ලිකරත් අපිියලතෙන් ීඩියෝවදදාාපු ම ඔයාලඟට ගන්න ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි අලුක්ම වීඩියෝකින් හැම්බෙම සියලොම දෙෙනනාට සුබදවසක්.